වැඩගත් කාරණාවක් තිබෙනවා මම හිතන්නේ හේෂා මන්ත්‍රීතුමත් මේ කාරණාව ගැන මතු කරයි ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක් තිබෙනවා ක්‍රිකට් බෝඩ් එකේ කවුද ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ගිහිල්ලා අපේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙන්නට ඒකට ඒ යෝජනාවට තුඩු දෙන කරුණු කාරණා ඉදිරිපත් කරේ මේක පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නට ඕන මේක පිළිබඳව මේක දේශද්‍රෝහි රාජද්‍රෝහි ලක්ෂ 220ටම ද්‍රෝහි වුණු මේ රටේ දසලක්ෂ ගණන් ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට ද්‍රෝහි වුණු ක්‍රියාවක් මේ ජාති ද්‍රෝහි දේශද්‍රෝහි රාජද්‍රෝහි ක්‍රියාවට ක්‍රිකට් ක්‍රීඩාවට ද්‍රෝහි වුණු කණ්ඩායම් ජාත්‍යන්තරයට ගිහිල්ලා කවුද මේ යෝජනා ටික කරේ කියන එක ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි ඒ වගේම හේෂා මන්ත්‍රීතුමා මේක ගැන වැඩිදුර කරුණු කාරණා දක්වයි මන් දන්නේ ඔබතුමා දැක්කද කියලා මේ ගරු කතානායකතුමනි කෝප් එකේ ඊයේ යම් යම් සාකච්ඡාවන් යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීමලදී අපි දැක්ක රූප රාමුවක් ඒ රූප රාමුවේ අපි දකිනවා කෝප් එකේ සභාපතිවරයා මෙහෙම කටට ඇඟිල්ල තියලා යම් කිසි පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපයි කියලා අපි හිතන විදිහට ඒ දැක්කේ රූප රාමු විතරයි දැන් එළියට අවිලා තියෙන්නේ හැබැයි ඒ රූප රාමු වලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුලේ අපේ සමාජිකයෝ දක්වපු කරුණු කාරණා අදහස් පිළිබඳව බොහොම බරපතලයි ඒ කියන්නේ කෝප් එකේ සභාපතිවරයා නියම් හෝ අනියම් ක්‍රමයකින් උපදෙස් දෙනව හසුරවනව සාක්ෂිකාරය ලබා දෙන උත්තර පිළිබඳව මේක බරපතල කාරණාවක් ඒ නිසා විශේෂයෙන්ම මේක පිළිබඳව ගරු කතානායකතුමා පරීක්ෂණයක් කරන්න මේක ආවට ගියාට කරන කතාවක් නෙමෙයි රූප රාමු පමණක් නෙමෙයි හේෂා විද්‍යාලයේ මැතිතුමා ඒකේ සමාජිකේ ඒ වගේ මරික්කාර මැතිතුමත් ඒකේ සමාජිකේ ඒ අයගේ වරප්‍රසාදත් උල්ලංඝනය වෙලා තිබෙනවා අපේ වරප්‍රසාදත් උල්ලංඝනය වෙලා තිබෙනවා ඉතින් කෝප් කමිටුවේ සභාපතිවරයා ඉන්නේ මේ ක්‍රිකට් බෝඩ් එක සාක්ෂි දෙන ආකාරය හසුරවන්න නෙවෙයිනේ ඒක කරන්න නෙවෙයි ඉන්නේ ඒ නිසා ඒක පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා මෙතුමන් ලගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව මම මගේ 27 දෙක ප්‍රශ්න ඉදිරිපත් කරනවා